උණුසුම් පුවත්ලද සැනින් අරන්නෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. ඔහු පවසන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණ දායකත්වයද ලබා ගන්නා බවයි. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂී ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ඒ සඳහා සුදුසු බුද්ධිමත් උගත් අයගෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත් කරලා තියෙනවා. මේ පිළිබඳව සුවිශේෂී සොයා බැලීමක් කරලා එකින් එක ඒ ආයතනයට ගැලපෙන පරිදි ඉතා විනිවිදභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොටස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවය විදිහට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන පරිච්ඡේදය කියවන්න. ඒකේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් ඇතිව පරිපූර්ණ ක්‍රම උපායක් යටතේ විතරක් මේක කරන්න කියලා. පරිපූර්ණ ක්‍රමයක්. මෙතනදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ නිසා විවිධ අත්දැකීම් තියෙන්න පුළුවන්. නමුත් මේ වතාවේ ඉතාමත් උපරිම ලෙස විනිවිදභාවයෙන් යුතුව රටට රජයට ලැබිය යුතු උපරිම වාසිය ලැබෙන පරිදි තමයි මේ ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න සූදානම්.